지가 යශෝදීනි චෑන්සලගේ අපාර්ට්මන්ට් එකේ කියලා පූර්ණි දාන නැහැලු. ඒ විතරක් නෙමෙයි. පූර්ණිට පාටි එකට ඉන්වයිට් කරා කියලා අශෝද්දානි නැහැලු. ඔක ජයන්තලගේ ප්ලෑන් එකක් මනුති. ඒක නොතේරෙන්න පූර්ණි බබා. ඒක නොතේරෙන්න පූර්ණි බබා. මේක නොතේරෙන්න මං බබා. ඒකටත් එක්ක ඔය දෙන තොත්ත බබාලා. කිව්වට විශ්වාස කරන එකක් නෑ. මම මේ වින ගමනක් යන ගමන් අහම්බෙන් දෙකල් නතර කරේ. බොරුනා මේ බලන්න. මේ අපේ සර්ගේ යාළුවෙක්ට මේක දෙන්න යන ගම සත්තයි. හරි හරි කවුද ඉන්න හැකියි නැද්ද විමංසා? ආයිටි කොළ කඩකඩ පෙන්වන්න දෙයක් නැහැ. අපි දන්නවා කහ ඇක්ටේරියා කියලා. ඔය ජාතිය ගස් ඕන තරම් අපේ ෆැකල්ටි එකේ තියෙනවා. මදයි ආම්බෙන් දැකලා කතා කරන්න ගිහිල්ලා මං කරගත්ත හරියක්. දැන් ඔය ඇතිමනුතේ අරලගන් විල පුරුද්දටද මන්ද මෙයා ආයියයි ඒකම කිව්වනා. හරි ඒක නෙමෙයි. දැන් මේවා කොහෙද යන්නේ? බොස්ගේ වැඩකට මේ. හරි හරි මන් දන්නවා බොස්ගේ වැඩකට කියලා. මං ඇහුවේ මොන රූට් එකේද යන්නේ කියලා. කොහොමද? හරිනේ මෙයා යන්නේ ඊට පොඩ්ඩක් මෙහේ. මෙයාගේ අකිගේ ඔෆිස් එකට. හා යාළුකමට නවත්තපු එකේ ඔයාව හිස් අතින් යවන්නත් බෑනේ. දැන් ඉතින් මේ එක්ස්ට්‍රා හෙල්මට් එකකුත් තියෙන එකේ මෙයාවත් ඒ ළඟින්ම ඩ්‍රොප් කරගෙන යන්න. එහම හොඳයිනේ. ඔයාගේ ඔළුව හොඳ නැද්ද මනුති? මේ ඇඟිල්ලක් ගහන්න බැරුව බස් වල තෙරපෙන වෙලාවේ මේක ගියාම ඇති වැරද්ද මොකද්ද? යම්බි මන්සා මන් දාන්න. ඔයාට බැරි නම් මම මෙයාත් එක්ක ගිහිල්ලා කොහොම වෙලා හන්දියෙන් බහිනවා. මට එතන ඉඳන් හු කින දුරනේ. උන්නේ අන්නනේ නිකන් මොකටද බස් වල තෙරපෙන්නේ? ඉස්සු කරන්න එපා මනුති, මිනිස්සු බලන් ඉන්නවා. හරි. දැන් මෙතනින් ඉඳ ගන්න. ඊට පස්සේ මැකුඩෙක් ගාවින් බහින්න. එච්චරයිනේ. නගිට බිමන්සා. විනාඩි පහේ දුරනේ. තියට දාන්න ගිය වෙලාවෙ ඔන්න ඔය වගේම දෙයක් සිද්ධ වුණේ. යන මරු දිගටම ඇඳටලා ඉඳ ගියාම නැති ඉල්ලලත් වැඩි වෙනවා චූටි දු. එන අපි ආ සාරිට ගිල කාටුන් බලමු. උ
උණ වැඩි වෙලාද? නෑ අම්මේ. අන්න සිය තාත්තට ආව. ඉන්නකෝ. අපි සිය තාත්තගේ ටැබ් එක ඉල්ලගෙන ඇන්ග්‍රි බර්ඩ් ගහමු. එහෙමනම් ඔයා මොන හරි කාලා ඉන්න චූටිදු? අසනීපෙන් ඉන්නකොට හිස්පඩ ඉන්න හොඳ නෑ. මොකද තාම උනද? දැන් නම් ටිකක් අඩුයි. මොකද මේ අපේ චූටි පැටියට උනේ? රෝබනන්ද. ආ උන අඩුයි දැන්. නේද? මොකද ડોක්ටර් කිව්වේ? මේ බෙහෙත් වලට අඩුුන්නේ නැත්නම් බ්ලඩ් එක චෙක් කරන්න වෙයි කිව්වා. මේක ඇත්තට ලොකු දෙයක් නෙමෙයි අර්ජුන. මීල නැද පහින් නෑනේ. ඉතින් ඉන්නේ තෝන්තුෙන් වගේ. එයාට පහසු විදියට හිතපු දෙ චිත්‍රා. පුළුවන් නම් එන්නේ බහිනේ. චුටි දුව. සියා තාත්ත වොෂ් එකක් දාලා. ආවරයට ආයෙමත් ඇවිල්ලා බලන්නම්. හොඳේ. ඒ. මට දෙයක් හදලා දෙන්නකෝ. ඒ තාත්තයි දුවයි උහම ලඟ වෙලා ඉඳිද්දි ඔය අසනීපකම් ඔක්කොම ඇරිලා යනවා. මේ මැදට අපි ගියම් වෙන්නේ ඒක සිද්ධ වෙනක පරක් වෙනවා. ඔය හරි පුදුම කතාවක් නේ අර්ජුන් කියන්නේ. මගේ දරුවගේ තාත්තම්මනේ. ඉතින් මම මේ දරුවගේ සීය තාත්තා. මං ඔයාට හැමතිස්සෙම කියනවා වගේ ඒ දරුවයි තාත්තයි ජීවත් වෙන්නේ ඒගොල්ලොන්ම හදාගත්ත ලෝකෙක. එතනදී අපි දෙන්න පිටස්තරයෝ. තේරුම් ගන්න එක. ඉක්මනටම නැසරියන්න පුළුවන්. හරිද? බබා පයි කන්න තාත්ති කවන්නේ.